खड़े सारे इतना वो एक कई लेबर डुआर के ना उन लोगों का हक लगाई इतना ना जानने देने में खाला दुख का विपाक एक ऐसे मगर मैं काल सुधु मैं मनुष्य लोग या विविधों ने काल सुधु कार्म कर कर काल सुधु विपाक रेस करा हैं तमांगे तमांगे दुवो दूसरे करना मैं हो रहे क्या भी ला तमांगे दुवो दूसरे करना दाता मित्र मायत्री बाना कर इधर थारी आने ने मैं नेतों ने दुवो दुवो मैं कर करने वाले भी ला करने में ना ते विलावे ये दुवो मैं बेरे करने की लारा थोड़ा तमांगे थी मेरे नत फुलवा ये मैं तो मेरे नाले पानी थी ये हो रहा हमारा पाप कर्म है तमंड दिए ना दुवो बेरे का तो पुण्य कर्म है तमंड दिए ना काल सुख का विपाक मनुष्य लोग इबदुना ना काल सुख कर्म कर कर काल सुख विपाक रह कर कर इन्नो आप देखा था मैं सब आ रहे दीव लोग इबदुना ना सुधु कर्म सुधु विपाक रह सुधु विपाक भी दिना अपाय इबदुना ना काल विपाक भी दिना अपाय के साथ साथ पाक के साथ 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 ओ देखा तो ऐसे बोलो मैं आती तो संसार है नहीं तमंग मैं तमंग कर बोल दिया ये दुआत तक एक दुवेला कर बोल दिया ये तो बोल इधर ये सब है मैं कहने हरी में माया कारी सब है यार निकाल नहीं तला बन आदर आप इधर ना दुआत दान अल्लु भगे तेरे का है मैं एक बिंगंगला कहीं थी करेगा इधर ना दुआ की दिन संसार का ना कह देना वही नहीं ओब मेरी लगी ला अल्लु भगे तेरे दुआ टे मैं दुआ के बाटे ओब दिनो දැන් මොකද වෙන්නේ ඔබම දාපු නඩුවේ ඔබ තමයි එතකොට ෆැමිලිලි කාර්යය. එතන අල්ලපුගේ දරෙක් නා තමයි මිත්‍තිකාරය. හරිද? එතන තව අවුරුදු 10ක් ගිහිල්ලා නැත්නම් තව අවුරුදු 20ක් ගිහිල්ලා ඉවරලා ඈ ඒ නඩුවම කතා කරනවා. මොකද්ද? ෆැමිලිලි කාර්යයත් ඔබ මිත්‍තිකාරයත් ඔබ. ඔබ ඔබටමයි නඩුව දාගෙන තියෙන්නේ. ඒක තමයි මේකේ තියෙන සපාරය. ඒ ආද මේ දරුවා කියලා අනේ මගේ දරුවා කියලා මේ ආදරෙන් බදාගෙන දඟලනවා කාටද? තමන්ට ගියාම තමන්ම මරුපේ කාට. අවබෝධයෙන් හිටිය නැත්තම් වෙනවා ඒ සතියෙන් ඉන්න ඔබට තමයි කියන්නේ සම්මා සති රාගයේ ද්වේෂයේ මෝහයේ තමයි උදව් වෙන්නේ සං වලින් එසරහට යන්න සං කියන්නේ මොකද්ද ඉපිදි ඉපිදි මෙරි මෙරි යන්න සකස් වෙන එකතුවට ඔය එකතුවට හේතු වෙන්නේ මොකද්ද රාගයයි ද්වේෂයයි මෝහයයි ඉතින් එතකොට සම්මා කරනවා කියලා කියන්නේ මොකද්ද සං නැති කරනවා මා කියන්නේ නැති කරනවා සම්මා කරනවා කියලා කියන්නේ සං නැති කළා දාන ඉපදීපදී මෙරි මෙරි යන එක නවත් කරනවා. ඉතින් ඉපදීපදී මෙරි මෙරි යන නවත්තන සතිය සිහියට කියනවා මොකද්ද? සම්මා සතිය කියලා. එතකොට අර රාගයට හේතු වෙන, ద్వේෂයට හේතු වෙන, මෝහයට හේතු වෙන දේවල් බල 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 නැති කළා දාන. සම්මා සමාධිය කියන්නේ. එතකොට ඒකෙන් ඇති වෙන අකම්පීය බවක් කියනවා සමාධියක් නැගිනවා. ඒ සමාධියට තමයි මොකද්ද කියන්නේ? ඒ සමාධියට තියෙනවා ධ්‍යාන හතරක්. प्रथम अध्याय सवितक सविचारम विवेचक प्रीति सुखम प्रथम अध्याय उपसंपज व्यर ओयादि वसें तीनों में वितक विचारा उपसम इतना वितक विचार नति कल इलाट प्रीति सुख एकाग्रता द्वितीय अध्याय हित सर
එතකොට ප්‍රථම අධ්‍යානේ ද්විතීයි අධ්‍යානේ තෘතීයි අධ්‍යානේ චතුර්ථ අධ්‍යානේ ඔය ටිකට තමයි කියන්නේ සම්මා සමාධිය කියලා. එතකොට සම්මා සමාධියට එන්නේ අර සම්මා සතියේ ඉන්නකොට මොකද වෙන්නේ? තමන්ගේ හිත අකම්පීය බවකට එනවා. ඒ ආවට පස්සේ සම්මා සමාධිය පිරෙන්න පටන් ගන්නවා. අපි අපි මේ ඌමනායෙන් සම්මා සමාධිය පුරවන්න ඕනේ කියලා එකක් නැහැ. ඒකයි කියන්නේ ධර්මයේ ධර්මියව පවත්නවා. තමන් සම්මා දිට්ඨියට පැමිණුණාම කවදා හරි දවසක එතනින් එහාට ඉතුරු ටික තමන්ට වැඩෙනවා. අවබෝධ කරගෙන අත්තරම කවුරුත් නිවන් දකින්න හිතනවා තමයි. කවුරුත් හිතන වැඩි ඒවට සමහරලාට ඒක නිකන් කිව්වට මම නිවන් දකින්න තමයි ඉන්නේ කියලා. ඒක එහෙම නෙමෙයි හිතන නෙමෙයි නැතිවන්නේ. කියන්නේ පරමාර්ථය තමයි. මොකද ජීවිතය දිහා බැලන්ස් කරගන්නේ කොහොමද? දැන් Taman ඉගෙනගෙන තියෙන දේවල් එක මේක කොහොමද බැලන්ස් කරගන්නේ? ඒ කියන්නේ ඉගෙනගෙන තියෙන දේවල් වල තියෙන වැරදි ස්වභාවය නිසාද? එහෙමද? හරි ලෝකෙට ලෝකෙ විදිහට යන්න දෙන්න. ඔබ ලෝකෙට පෙන්වන්න ගියොත් එහෙම මම සතර සතිපට්ඨානිය වඩනවා. දැන් මම ඉන්නේ මෙතන කියලා අන්න එතන ගැටීමක් ඇති වෙනවා. ඔබ ලෝකෙත් එක්ක ඉන්න. හැබැයි ඔබගේ මනස තියෙන ලෝකෙත් එක්ක නෙමෙයි. හැමතිස්සෙම ඒක අවබෝධ කරගන්න. තමන් මොනවද කරන්නේ ඒක ලෝකෙට දෙන්න යන්න එපා. අද මිනිස්සු තමන්ට නැති දේවල් නේද ගොඩක් ලෝකෙට දෙන්නේ ඈ ඕගොල්ලෝ මොනවද දැන් අපි ආනපාන කරන්නේ ආලබාල නිකන් ලංකාට ගිහලා උපාසකම් කරනවා ඈ ආ දැන් අපි කායානුපස්සනා කායානුපස්සනා කියන්නේ මොකක්ද ඇහුවොත් ඒ දන්නේ නැහැ නමුත් කියනවා ගෙදර ඇවිල්ලා කියනවා බණ අහනවා ඔන්න දැන් අම්මා මේ ඔන්න දැන් මම බණ ඇහුවාද මට අවබෝධ වුණා මට කලකිරුණා මං අද ඉඳලා උඹලට උයන්නේ මුකුත් කරන්නේ නැහැ මම පැත්තට වෙලා භාවනා කරා දැන් මොකද වෙන්නේ මිනිහා යනවා අල්ලපු ගෙදර ගෑනිත් ඊළඟට මොකද වෙන්නේ වෙදි උස්සගෙන කෑ ගහන්නේ උඹ මෙහෙම කළා කුවර සමාධි කුවර දෙමිති සතිය මුකුත් නැහැ නේද ඒ ඔක්කොම නිකන් මුලාවල් ඒක නිසා ඉස්සෙල්ලා අවබෝධ කරගන්න ඒ අවබෝධ කරගත්ත ටික පෙන්වන්න යන්න එපා කාට. ඒ අනිවිදෙට යන්න දෙන්න. හලෝ මචං කිව්වොත් හලෝ මචං කියන්න. හැබැයි එදා මචං කිව්වේ අද මචං කියන්නේ 22කට. එදා මචං කිව්වේ අද වදින්නයි. නමුත් අද මචං කියන්නේ කියන්න ඕනේ. හැබැයි සමාජයේ පෙන්වන්න හලෝ මචං මචං කොහොමද මාත්‍ය? අර තමන් හොඳයි කියලා පෙන්වන්න ගියොත් මොකද වෙන්නේ? අර සමාජයෙන් තමන් කැපිලා යනවා. ඒක තමන් හොඳ බව පෙන්වන්න යන්න අවශ්‍යතාවය නැහැ. පුළුවන් විදිහට මේගොල්ලන්ව ධර්ම මාර්ගයට ගන්න. අරක්කු බොනේක අතර ඉන්න. ඉතින් තමන් අරක්කු බොනවා දැද්දි කියලා දින්න ගන්නට තමන්. නමුදර අරක්කු බොනේම ප්‍රතික්ෂේප කරලා අයින් වෙන්න අවශ්‍ය නැහැ. ඒ අරක්කු බොනේ උංගා ඉඳගෙන අර සැන්ඩි ටිකක් බෝ කිවි ඉන්නවා. ප්‍රශ්නයක් නැහැ. තමන් අරක්කු බොනේ නැහැ. තමන් දන්නවා මේක නීච ධර්මයක්. يعني අද ඩික්කර්ෂ මැදපෙක නැ මේට සිල් රැද්දෙන් යන්න අවශ්‍යත් නැහැ. එහෙම අවශ්‍යතාවයක් නැහැ. තව සිල් රැද්ද පොරව ගන්න. කොහොමද පොරව ගන්නේ ඉන්ටර්නලි? ඇතුලෙන් තමන් සිල් රැද්ද පොරවගෙන ඉන්නේ. තමන් අතින් ඉස්ත්‍රිය දූෂණය වෙන්නේ නැහැ. තවත් මේ කොහේ ඉස්ත්‍රිය දූෂණය කරන ඕකට දොස් කියන්නේ කියොත් එම් මොකද වෙන්නේ? වැරුම් ගන්න වෙන්නේ. ඈ. තමන් කරන්නේ. තමන් දන්න මේක කරලා ඵලයක් ඇති දෙයක් නෙමෙයි. අයින් වෙනවා ටික අයින් වෙනවා ඊට පස්සේ තමන්ගේ මයින්ඩ් එක ඒක ප්‍රතික්ෂේප කරද්දී මොකද වෙන්නේ ස්වභාවිකව සැකසෙනවා ඒගොල්ලන්ගෙන් තමන්ව අයින් වෙනවා ඔන්න තමන්ගේ රස්සාව වෙන තැනකට මාරුවක් ආවා තමන් බුස් කරලා එතනට ගියා දැන් එන්න එතන හම් වෙන මොකද්ද ඒකට කියන්නේ මොකද්ද ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් ඉතින් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් කියලා කියන්නේ මොකද්ද ඈ සංකාර පත්‍ය විඥානං කියන එක ගතියට ගතිය ඈ ගතියට ගතිය ගැළපෙනවා කියන එක
ඒක නිසා කවදාවත් සමාජයට පෙන්වන්න යන්න එපා තමන් ඉන්න තත්ත්වය මොකක්ද කියලා. තමන් මේක අනුගමනය කරන බව මුකුත් පෙන්වන්න යන්න එපා. එතකොට මොකද වෙනවා? අන්න උන් මේ මහා පාප කර්ම කරගන්නවා ඊට පස්සේ. ඈ පොඩි කාලේ මතක නැද්ද සිල් අරගෙන නා උපාසක මාත්‍යා ඈ යන්න හරකෙක් මරන්න. ඈ ඒ වගේ දේ කිව්ව නැද්ද පොඩි කාලේ මතකද කොල්ල පුරුට්ට ඉන්නේ. ඈ පොඩි උන් සිල් ගන්න නැර සිල් ගන්න ගාට ඒ විදිහට කියනවා. ඒ කියන උන් මහා පාපය පුරව ගන්නවා. ඒක නිසා ඔබ පෙන්වන්න යන අවශ්‍යතාවය නැහැ. තමන් ඉන්ටර්නල් වෙනස් වෙන්න. ඒ වෙනස් වෙලා ඉන්න තමන්ගේ ගමන තමයි යන්නේ. යම් ඵලයකටපත් වුණාට පස්සේ තමන්ට පුළුවන් ඒ ඇයිට කියන්නේ මෙන්න මේක නවත්තලා දාලා මෙන්න මේක කරපන්. ඒ කියන්නේ බද්දවගී කුමාරුන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ අහලා තියෙන නේද බද්දවගී කුමාරුන්ට 30 දෙනාගේ. දෙවනි ධර්ම දූත කණ්ඩායම. ඈ බද්දවගී කුමාරුන් 30 දෙනෙක් හිටියා. ඒ 30 දෙනා මොකද ගියේ? මේ ගණිකාව ටිකක් එහෙම අරගෙන නාන්න ගියා. එහෙනම් කුමාරවරුනේ ඒ අරගෙන ගියාට පස්සේ මොකද වෙන්නේ? ඒ හිටපු ස්ත්‍රියව ඒ ස්ත්‍රියවක් අර රජාභරණ ටිකක් අරගෙන පැනලා ගියා. ඉතින් රජාභරණ ඔක්කොම ගලවලා තියෙනවා නාන්නේ. ඒ නානකොට අර රජාභරණ ටිකක් අරගෙන පැනලා ගියා. පැනලා ගියා මේගොල්ලෝ පස්සෙන් එළෙව්වා දැන් යන බුදුහාඳුර සම්වස්තයෙන් වැඩ ඉන්නවා ගහක් මුල. ඒ ළඟට ඇහුවා ස්වාමීන් වහන්සේ කවුරුහරි මෙතනින් ස්ත්‍රියව ගියාද? ඒ බුදුහාඳුර ඇහුවා මොකටද හොයන්නේ? මේ අපේ රත්තරන් බඩු අරගෙන පැනලා ගියා. අපේ ස්ත්‍රියව හොයන්නේ ගෝ ඉස්ත්‍รียාව ගැන හොයන්නේ මේ උඹලා ගැන උඹලා හොයාගෙන ඉන්නේ ඉස්සෙල්ලා. පස්සේ ඉස්ත්‍รียාව ගැන බලුවා මොකද ඒ කිව්වේ කියලා. බොහොම ප්‍රඥාවන්ත මිනිස්සු. තිත්තනේ. ඉතලා අතීත සංසාරයේ ඉඳලා ඉතිරි කරගෙන ආපු දේවල් පරිදම් වෙන වෙලාව. ඈ? බලුවා මොකද මේ කියන්නේ කියලා. මේ ඉස්ත්‍รียාව ගැන හොයන්නේ නැතුව තමන් ගැන හොයාගන්න කිව්වා. ඉතින් අපි ගැන අපි දන්නවනේ අපි මොකද තව තමන් ගැන හොයන්නේ. ඉත්‍รียාව ගියේ කියලා දික හොයන්නේ නැතුව බුදුහාමර කියන්නේ මොකද? ඉත්‍รียාව ගියේ කොහෙද කියලා හොයන්නේ නැතුව තමන් යන්නේ කොහෙද කියලා ඔයපල්. ඉතින් ඉතින් හිතන්න දෙයක් ඉතුරුණා. නැවතුණා. අනේ ස්වාමීන් අපිට මේක පැහැදිලි කරලා දෙන්න. තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කළා රහත් වෙන්නපත් වුණා. අන්න දෙවෙනි ධර්ම දූත කණ්ඩායම. දින ඔබ හොයන්න යාළුවා යන දිහාව නෙමෙයි. ඔබ යන්න තියෙන දිහාව හොයලා බලන්න. ඔබ කොහෙන්ද මේ යන්න හදන්නේ කියලා. ඔබ යන්න හදන අවීචියටද? ඔබ යන හදන ප්‍රේතනිකායටද අසුරනිකායටද නැත්නම් ඈ තිරිසංයෝනියද නැත්නම් තව මිනිසෙක් වෙන්නද ඈ නැත්නම් මේ ඔක්කොම අතරදර යන්න මෙයන්ද තමයි යන්නේ කොහෙද කියලා තමන් හොයලා බලන්න අනුන් යන තැන් හොයන්නේ නැද්ද බද්ද වගේ කුමාරු හොයාගත්තේ ඒක තමයි තමන් යන දිහා ඉත්‍රි ගිය දිහාව නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ ඉත්‍රි ගිය දිහාව හොයලා බලන්න නෑ උඹලා යන දිහා හොයාගන්න ඉල්ල ඉස්සෙල්ලා අනුන් නැවතිලා ධර්මය අඟුලි මාලට කිව්වේ මොකක්ද අඟුලිමාලක සම්මනේ නැවතියා. අඟුලිමාලට පේනවා දැන් මේ අඟුලිමාල නැවතිලා කියනවා සම්මනේ නැවතියා. බුදුහාමුදුරුව යනවා වගේ පෙන්නනවා. සම්මනේ නැවතියන් කිව්වා. බුදුහාමුදුරුව මොකද කිව්වේ? අඟුලිමාල මම නැවතිලා ඉන්නේ. ඔයා ඉන්නේ දුවන්නේ. ඔයා නැවතින්නේ. අඟුලිමාල කියන්නේ මේ අහිංසක ඒ කාලේ හිටපු අහිංසක මේ බොහොම මේ ප්‍රඥාවන්ත මිනිස්සේ. කල්පනා කළ බැලුවා සම්මනවරු බොරු කියන්නේ නැහැ. මේ මිනිස්සු මේ දුවන ගමන් කියන්නේ මම දුවනවා කියලා මේ නැවතිලා ඉන්න මට මම දුවනවලු. එයා නැවතිලා හඩුව දැම්ම බිම ස්වාමීනි මට මේකේ අර්ථය පැහැදිලි කරලා දෙන්න. අන්න කිව්වා මොකද්ද? මම නැවතිලා ඉන්නේ කොහෙද? සතර ගමනේ. මේ භවයෙන් භවරට භවයෙන් භවයට යන ගමනේ මම නතර වෙලා ඉන්නේ. හැබැයි ඔබ තාම භවෙන් භවයට යනවා. ඒක නිසා ඔබ නතර වෙයක්. ධර්මයේ දේශනා කළා. බුද්ධ ශ්‍රාවකෙක් වුණා. මහා මිනිමරුවේ මම කොච්චර පරම ගම්මීද කියලා මේ ධර්ම එක ධර්ම මාත්‍රයක් ඇති මනුස්සයෙක් නිවන් දකින. හරි ධර්ම මාත්‍රයක් කෙනෙක් මිනිහෙකුට නිවන් දකින්න පුළුවන්. ඇහෙන්නේ නැහැ ඔක. ඒකයි වෙලා තියෙන්නේ. හිතන්න එපා මේ පිනක් කිසිම පිනක් නැති හැටි කරේ ඉන්නේ කියලා. එහෙම එකක් නැහැ. හොඳට පින්වන්ත මිනිස්සු මේ ඉන්නේ හැමෝම. අපි සවක් කායම පස්නා ගන්න සවනෝ කියලා. නමුත් අපිට මරණ මොහොතේදී වැරදි හිතිවිල්ලක් આવුවොත් එහෙම ඒක බලපාන්නනේ කායાનුපස්සනා වඩනගෙනකොට මරණ මොහොතේ එන්න සිතුවිල්ල මොකක්ද? අන්නේ හිතර බලන්න. සාමාන්‍ය මනුස්සයෙකුට නම් ඕන සිතුවිල්ලක් එන්න පුළුවන්. කායાનුපස්සනා වඩලා පුරුදු කරන මොකද කරන්නේ? රාගයට සුදුසු දෙයක්, ඒ කියන්නේ රාගයේ මතුවෙන දෙයක් කෙනොනම් ඒක වහා නතර කරගන්න. ඒකට තමයි මයින්ඩ් එක පුරුදු කරලා තියෙන්නේ. ද්වේෂයට දෙයක් આવොත් නතර කරගන්න. එතකොට නම් මරණ මොහොතේ යාට එන එක යාට ඉබේ නතර වෙනවා. යාට එහෙම එකක් නැగిලා ඉන්නේ නැහැ. ඒ කායાનුපස්සනාව ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. එහෙම කවදක්වත් එයාට එහෙම ජීවිතයක් උරුම වෙන්නේ නැහැ. ඒ නිසා මරණ මොහොතේදී බොහොම ආරක්ෂාවක් සැලසෙනවා මේ වගේ කෙනෙකුට.
නැත්නම් ඊට ඔය මොනවා කළත් වැඩක් නැහැනේ මරණ මොහොතේ සිතුවිල්ලක් ආවොත් එහෙම නේද ජීව දේශදාගත සිතුවිල්ල මරණ මොහොත කියන්නේ මහා සොඳුරු තැනක් මැරෙන මිනිහා දන්නේ නැහැ තමන් මැරුණා කියලා මැරෙන මිනිහා දන්නේ නැහැ තමන් අපායට ගියයි කියලා ඒ දුක් විඳින පටන් ගන්නකම් ඒ ගාන්ට සැකසීලා ඉන්නවා දැන් නිකන් හිතන්න එක මිනිහෙක් ඉන්නවා එක මිනිහෙක් ඉන්නවා බොහොම ලස්සනට ඇඳලා පැළඳලා ඉන්නවට කැමති දැන් මොකද කරන්නේ ලස්සන කෙනෙක් ඇඳලා පැළඳලා ඉන්නකොට එක්ක හැංගිලා ඉඳලා මඩ අහුරකින් ගහනවා අර ඔක්කොම අර ලස්සන ඇඳලා පැළඳලා දේවිතු ඔක්කොම මඩ වෙලා යන මල අහුරකින් ගහනවා ඕක පුරුදු කළ හිටපු කෙනා මරණාසන්න මොහොතේදී ඕක ඇදිලා එනවා මෙයා මේ මේ මිනිස්සයා කරපු කර්මයේ මහත මොකද වෙන්නේ ඈ දැන් මේ මැරෙලා පණා දිනවා හැමෝටම පේන්නේ පණා දිනවා කියලා නමුත් මෙයා මේ ඇතුලෙන් මහා ගේම් එකක් යනවා මොකද්ද ගේම් එක දැන් මෙයාට පේනවා ලස්සන ඇඳලා එන කාන්තාව මේ හිතට නැගිලා එනවා මේක ඈ මේ එනකොට මොකද වෙන්නේ මේ හිතට නැගිලා තියෙනවා තව එකක් මොකද්ද මඩ ගත්තා මඩ පාත් ඩොග් ගාලා ගැහුවා ගහනකොට මොකද වෙන්නේ අසූචි පෙරිට නරක ආදීකට ඇතුළු වුණා දන්නේ නැහැ මිනිස්සු හිතනවා අනේ මේ පණා දිනවා මේ පෙරකල පණා දිනවා කියලා හිතන්නේ නෑ මොකද කරන්නේ අරකින් ගැහුවා ඒ ගහනකොටම දන්නේම නැහැ ඒ ගහන මොහොතේම පණ ගියා එතකොට මොකද දැන් අරමුණු වෙලා තියෙන්නේ මඩ ගහයි අසූචි ගහයි ඉතින් කොහෙද උරුම වෙන්නේ දිවලෝකෙද ඈ නෑ කෙලින්ම ගිහිල්ලා අර අසූචි පිරිත් නරක ආදීකට යනවා ඊළඟ අසූචි වල නැගලා ඉන්නේ ගාන්ත සැකසෙනවා මේ හැමදේම හිතන්න එපා පිටුතුර ලේසි වැඩක් කියලා ඒකයි මේ කියන්නේ මේ උගුළු රේරහ වෙනකම් මේ කතා කරන්නේ මේ තියෙන අනුකම්පාවට මේන මනුස්ස ප්‍රජාව කෙරේ තථාගතයන් වහන්සේ මේව කිව්වේ අනුකම්පාව කතන් තථාගතයන් වහන්සේ ඉවලෙම දිබ්බා ඒක ඉවරයක් කරගෙන මාරයම කිව්වනේ හරිනේ දැන් ඉතින් ඔබ වහන්සේ දින්නනේ දැන් ඉතින් බිරිනවා පාන්නු තවත් මොකද්ද මේ ඉන්නහද ඈ එහෙම උන්වහන්සේ ඒ වෙලාවේ බිරිනවා පෑවනම් අර පස්සේ කාලේ ගල් පෙරලෙන්නේත් නැහැ නේද බඩේ අමාරු හැදෙන්නේත් නැහැ කොන්දේ අමාරු හැදෙන්නේත් නැහැ ඔය මොකුත් නැහැ බිරිනවා පෑව එතනින් ඉවරයි තවද උන්වහන්සේ හිටියේ ඇයි මෙච්චර කල් පෙරම් පුරාගෙන ආවේ ඇයි මේ අපිට සෙත සලසන්න කොහොම ඉතින් අපි ඔබ සලස ගන්නවා බීගලින්ද වීණා වාදනය කරනවා වගේ නේද ඒක නිසා පොඩ්ඩක් හිතලා බලන්න මරණාසන්න මොහොතේදී ඔය කිසි දෙයක් හිතෙන්නේ නැහැ තමන් කරපු එක ඇදිලා බුස්කල ගියා ඉතරයි ඔය කිසි ප්‍රශ්නයක් නැහැ නේ මේ සුද්ධ සුද්ධියන් ඇහුම් මොකුත් දන්නේ නැහැ බල්ල බලල් වගේ තමයි ඔහේ ඉන්නවා හොන්දට කනවා හොන්දට බොනවා ඈ අපි හිතනවා අනේ කොච්චර දේද මේ මුම් බුදුම සන්තෝෂයෙන් ඉන්නේ මේ බුදුහාමුදුරුවෝ කිසුවා කියෝලා ඈ දැන් අපි දන්නවනේ මැරෙනවා කියලා ඈ හොන්ද දැන් හිතනවා අපිට දැන් අපි දන්නවනේ මැරෙනවා කියලා ඉතින් දැන් අපි කොහොමද ඉන්නේ ඈ උන් මැරෙනවා කියලා දැනගත්තා නොදැනගත්තත් උන්ට ඒ දේ උරුමයි තමන් දැනගන්න අවශ්‍ය නැහැ තමන් මැරෙනවා කියලා මොහොතට පැනනොත් තමන් මැරෙනවා පයින් ඉස්සර දැනගෙන ඉන්න ඕනද ඒක පයින් ඉස්සර දැනගෙන ඉන්න දෙයක් නැහැ නේ මොහොතට පැනනනම් මැරෙනවා කවුරුත් මැරෙනවා නේද ඉතින් ඒක තමයි ස්වභාවය ඉතින් බෞද්ධ වෙච්ච අපිට පුදුම වාසනාවක් තියෙන මොකද දෙයක් වෙන්නේ ඉතල බුදුහාමුදුරුවෝ කියලා තියෙන මෙන්න මේ දේවල් උඹකට වෙනවා මේකෙන් බේරියන්න මේ විදිහට කරගෙන ඒක නිසා අදුමුදන මේ අපායයන් එකවත් නවත්ත ගන්න වැඩ පිළිවෙලක් කරන්නේ. ඒ කරන්නේ තියෙන එකම එක දේ තමයි මේ ධර්මයේ දොර හැදිරෙන්නේ. මේ ධර්මයේ පුරුවන් තරම් ශ්‍රවණය කරා. ඉඳ තියෙන වෙලාවක මේ වගේ ධර්ම දේශනා ලෑස්ති කළා. ඒ ධර්ම දේශනා මිනිසුන් අහන්න සලස්සලා මේ මිනිසුන්ට සෙල් සලසලා දීලා තමනුත් සෙල් සලසලා අරද ගන්න. මේ බොහොම ටික කාලයයි මේව ඇහෙන්නේ. ආයි කාලාන්තරකින් මේ තව අවුරුදු 20 තමයි මැක්සිමම් මේව යන්නේ. එදෙමින් යහත විදි මේක නැති වෙලා යයි මේ අර්ථය කියන එක නැති වෙලා යයි. රහතන් වහන්සේලා බිහි වුණේ නැත්තම් ලොකුවට. අනේ ඒකත් මේ මං අහන්නේ ඉතින්. දැන් බුදුහාමුදුරුවෝ කියන තැන බස රහතන් වහන්සේලා පැවිදිලා ඇවිල්ලා නැති වුණ කාලයක් තියෙනවා. ඊට පස්සේ ඉඳන් මේ මිනිස්සු අදාමික වෙන්න පටන් ගත්තා. ඔව් මෙහෙමයිද රහතන් වහන්සේලා තාමත් බිහි වෙනවා. රහතන් වහන්සේලා බිහි වෙන හැබැයි බොහොම අල්ප මාත්‍රියේ වශයෙන්. මොකද හේතුව ධර්මයට කැමති මිනිස්සු ගොඩක් ඉන්නවා. නමුත් වැඩේ තියෙන ධර්මය අවබෝධ කරගන්න තරම් ධර්මයේ පණ නැහැ දැන්. ධර්මයේ පණ නැහැ කියන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරපු ධර්මය නෙමෙයි. ඒකේ තියෙන ඇත්ත ඒ කියන්නේ මේ ඒකේ තියෙන අර්ථය. කොහොමද ඒකේ තියෙන අර්ථය ගත්තද? නිකම්ම හිතලා බලන්න. හරිද? ඔබට කියනවා චයිනීස් භාෂාව ඔබ ඉගෙන ගන්න. ඉගෙනලා ඔබට කියනවා මේ චයිනීස් භාෂාවෙන් තියෙන එක සිංහලට පෙරලන්න කියලා. ඔබටත් කියනවා ඒ දේම කරන්න කියලා. දැන් ඔබ දෙන්න ඔබ හිතනවා හරියටම එකම වචන පෙළ මේ දෙන්න ලියයි කියලා. පදක හිතන්න බෑනේ. නේද? මෙතුමගේ තියෙන හිතේ ස්වභාවයට අනුව එතුම ලියනවා මෙතුමගේ තියෙන හිතේ ස්වභාවයට එතුම ලියනවා ඉතින් ඔය දෙක කියවනකොට හහසයි පොළොවේ වගේ වෙනස් නමුත් චයිනීස් භාෂාවෙන් ලියලා තියෙන දෙකම එකයි ඉතින් ඕක තමයි වෙලා තියෙන්නේ පෙළ දහම හැමමම තියෙනවා
ඉතින් තව ටික කාලයක් යනකොට තවත් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් තෙත් වෙච්ච මිනිස්සු. ඉතින් ඕකට ආයි අර්ථ ලියයි. ඒ කාලේ අර්ථ ලිව්වේ මොකද්ද? අරහතුන් වහන්සේ. සිංහලට මේව අර්ථ නැගුවා. ඒ අර්ථ නැගුවා හරියටම අර්ථ නැගුවා. හරියට අර්ථ විවරණ අරගෙන ඈ අර්ථ ධම්ම නිරුක්ති පටිපාණ කියන සිව්පිලි සිව්‍යාපත් රහතන් වහන්සේලා හිටියා. උන්වහන්සේලා ඒවයි අර්ථ හරියට අරගෙන ඒවා සිංහලට වරණ නැගුවා. ඉතින් ඒ සිංහලට වරණ නැගපු ඒවා ඒ විදිහට පවතගෙන ආවා. ඊට පස්සේ මොකද වෙන්නේ? කාලිංග මාගල අර මේ ඇවිල්ලා මේ ලංකාව ආක්‍රමණය කළාට පස්සේ අනුරාධපුරේ මහා විහාර දිවිච්ච පොත්ගුල් වලට ගිනි දීපා. ඒ ගිනි දීපාට පස්සේ මොකද වුනේ? ඉතින් ඔය පොත්ගුල් හත්දාවර ගිනි ගත්තයි කියලා කියනවා. ඒ තරම් අටුවාලියලා තිබ්බා සිංහලේ. ඉතින් ඒ ඔක්කොම නැති වුණා. ඒ නැතිවීමෙන් තමයි සිංහල ජාතිය විනාශයට පත් වුනේ. එතනින් තමයි සිංහල බෞද්ධයා කියන කෙනා විනාශයට පත් වෙන ගැට යන්නේ එතනින්. ඉතින් අදලත් රහතන් වහන්සේලා හිටියනම් ඔය කිසිම ආගමකට පුරවන්න ලංකාවේ ගිහිල්ලා පරිසරය. රහතන් වහන්සේලා වැඩි ඉඳලා රහතන් වහන්සේලා හරියට ධර්මයේ දේශනා කළා නම් ටොයිලට් එකේ මේ ටොයිලට් සීට් එකක් දෙනවා කියලා මේ මේ ආගමක් වෙනස් කරන්නේ මිනිස්සු. මිනිසුන්ට ධර්මය ඇහෙන්නේ නැහැ. ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. ඒක නිසා කන ටික වටිනවා ධර්මයට වඩා. කවර මේ කේක් ගෙඩියක් දීලා කිව්වනම් ධර්මයට හැරියන් කියලා හැරෙනවා. දැන් රහතන් වහන්සේ කියනවා මුනි බලන්නේ ආවා. ඔව්. දැන් රහතන් වහන්සේ කෙනෙක් බිහි වුණොත් මේ අනිත් ආමඳුරු ටික අපාය යන ඔකොළම ඉඳලා බැනලා. ඒක තමයි ස්වභාවය. එයි රාගයෙන් මත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, මෝහයෙන් මත් වෙලා. ඉතින් තව ඉස්සරහට වෙන ටික ගැන හිතා ගන්න. ඉතින් මේකයි මම කියන්නේ මේ පුළුවන් තරම් ඉක්මනට වහ වහ මේක මොකක් හරි ස්ටේජ් එකකට ඇවිල්ලා මෙතනින් යන්න දැන් ටික යන්න. එතන ඉදිරි ටික යන්න මොකක් හරි මගක් පෑදෙනවනේ. නැත්තම් ඔය අපායකට රිංග ගත්තොත් එහෙම ආයුෂ කොච්චරයිද කියලා හිතා ගන්න බෑනේ. මම ලංකාව තුල දැකපු දෙයක් තමයි ධර්මයට නැඹුරු වෙච්ච තරුණ පරම්පරාව බොහෝමයක් ඉන්නවා. මේක බැහැගෙන යන කාලයක්ද නැත්නම් අපෝ බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන කාලයක්ද කියලා. බෞද්ධ ප්‍රබෝධයක් ඇති වෙන්න පුළුවන් කාලෙන් කාලෙට. ඉතින් ඒකන ඔය දිව්‍ය ලෝකේ ඉන්නවා යම් යම් දෙවිවරු. ඉතින් ඒගොල්ලෝ චුත වෙලා, ඒගොල්ලෝ කතා වෙලා ඇවිල්ලා මේ බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා. බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා කියලා කියන්නේ ධර්මයේ ප්‍රචාරය කරනවා නෙමෙයි. ඕකයි ප්‍රශ්නේ. ඉතින් ධර්මයේ ප්‍රචාරය කරන මේ යතිවරු ලෝක ඉන්නවා. ඉතින් මේ බොහොම හොඳට මේ ධර්මයේ ප්‍රචාරය කරගෙන මේ ධර්මයේ මිනිසුන්ට අවබෝධ කරලා දෙන්න උත්සාහ කරන යතිවරු ඉන්නවා මේ ලංකාවේ ගිහි වෙලා. ඉතින් ඒක නිසා තමයි තරුණ පරම්පරාව ටික ටික ඒවට ඇදෙන්නේ. ඒකයි මම කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ මේ ධර්මයේ තියෙන්නේ මේ මේ වහගෙන ඉන්න නෙමෙයි. මේ ධර්ම විනය බබලන්නේ මේක විවර වුණාම. එහෙනම් මේක විවර කරලා දෙන්න කියලා පුළුවන් තරම්. අද මේ ත්‍රිපිටකය කොහෙද තියෙන්නේ? පොත්ගුලේ. ත්‍රිපිටකය බලන්නේ කාව? මිනිස්සු නෙමෙයි. ඉතින් ත්‍රිපිටකයේ තියෙන මේ පොත්ගුල වල තියලා වැඳ වැඳ ඉන්න නෙමෙයි. ඔහොද නැද්ද? ඉතින් අද වඳින්නේ ධර්ම රත්නය කියලා වඳින්නේ මොකටද? ඒ පොත් ටිකට. ඉතින් ඔය පොත් ටික මේ විවර කරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට බලන්න. මෙන්න බලපල්ලා. මේ නිකන් හිතලා බලන්න බුදුහාමුදුරන්ගේ එක සූත්‍රයක් කියනකොට ස්ත්‍රී දූෂණය කරන්න හිතනද කාට හරි? එක සූත්‍රයක් කියවගෙන 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 යද්දි තමන්ට දැනෙන්නේ නැද්ද තමන්ගේ රාගය බිඳු මාත්‍රිය වශයෙන් හරි ෂේ වුණා කියලා? ඈ ද්වේෂය බිඳු මාත්‍රිය වශයෙන් හරි ෂේ වුණා කියලා? ඈ ඉතින් ඒක නිසා ඔය සූත්‍ර පුළුවන් තරම් විවර කරලා දෙන්න ඕනේ මිනිසුන්ට බලන්න. හැබැයි ඒක හරි අර්ථයක් එක්ක ලාමක අර්ථයක් දුන්නොත් එහෙම ඉතින් ලාමක සත්‍යයක් තමයි උදා වෙන්නේ. ගැඹුරු අර්ථය දුන්නොත් එහෙම මිනිසු ගැඹුරු අර්ථය අවබෝධ කරගත්තා දාට මේ රහතුන් වහන්සේලාගෙන් මේක හිස් වෙන්නේ නැහැ මේ භූමිය. ඉතින් බෞද්ධ පුනර්ජීවනයක් තියෙනවා. ඉතින් ඔය ආනන්ද මෛත්‍රී හාමුදුරුව, බ්ලැවැස්ටි මැතිණිය, ඔය අනුගාරික ධර්මපාලතුමා ඈ ඔය වගේ යතිවරයෝ ආවේ කොහේ ඉඳලාද? ඒ දිව්‍ය ලෝකේ ඉඳලා මේ බොහොම සාකච්ඡා කරලා ආපු අවස්ථාවක් තියෙන්නේ. මේ බෞද්ධ පුනර්ජීවනයේ නගා බෞද්ධයා බෞද්ධයව නගා සිටවන්න ඕනේ කියලා ඈ බුදුදහම නගා සිටවන්න ඕනේ කියලා තමයි ඔය ඕල්කට් තුමාරේ මේ ඉතින් මේ දිව්‍ය ලෝකේ ඉඳලා ආවා කියලා ආනන්ද මෛත්‍රී හැමදාම සඳහන් කරන්නේ. ඉතින් ඒ අයද නවතත්දී ඒ තැන් වලට යන්නේ නැති බෞද්ධ පුනර්ජීවනයක් ඇති කළා ගියා. ඉතින් මම කියන්නේ මේකයි බෞද්ධ පුනර්ජීවනය ඇති කරනවා කියන්නේ බුද්ධ ගයාව මුගින් මේ අරුන්ගෙන් බේරගන්න එකයි. ඈ මේ ගෝයද මේ මේ ශ්‍රී පාදයේ මුස්ලිම් මිනිසුන්ගෙන් බේරගන්න එකයි. ඈ අර පන්සල මුස්ලිම් මිනිසුන්ගෙන් බේරගන්න එකයි. ඕක නෙමෙයි මම දකි. මම දකින්නේ එක පන්සලක් නැති වුණත් කමක් නැහැ. මගේ මතය මේක. මේක වැරදි වෙන්න පුළුවන්. එක පන්සලක් නැති වුණත් කමක් නැහැ. මොකද තියෙන්නේ? ධර්ම විනය බබලන්න ඕනේ. එච්චරයි.
පන්සල් මොකුත් නැහැ. ඔක්කොම ඉන්නේ මුස්ලිම් මිනිස්සු. දේවස්ථාන දාගෙන. හාමුදුරුවෝ ඔක්කොම ඉන්නේ කැලේ පාරේ. ප්‍රශ්නයක් නැහැ. මොකක් බබලනවද? ධර්ම විනය බබලනවා. ධර්මයේ බබලන්නේ නැත්නම් විනය බබලන්නේ නැත්නම් මේ බුදුහාමුදුරන්ට වැඳලමක් කරන්න. මං කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වේ මට වැඳ වැඳ හිටපල්ලා කියලා. අන්තිම රත්තිය මහන්නේ සියලු සංස්කාරයන් නැසන සුළු. නොපමාව කුසල් දාම රැස් කරපල්ලා. ඒ කිව්වේ මොකද්ද? උඹගේ ශරීරේ ගුණ වෙලා යනවා. ඔබ සිත් පරම්පරාව විනාශ වෙලා යනවා. ඉක්මනට කුසල් දාම රැස් කර. ඒ කියන්නේ ඉක්මනට නිවන් දැකපල්ලා. අප්පමාදේන සම්පාදේ. සතිපට්ඨානෙට කියන තව නමක් තමයි අප්පමාද කියන වචනේ. සතර සතිපට්ඨානෙ ඉක්මනට සම්පාදේ කරගන්න. ඉක්මනට ලබා ගන්න කියලා කිව්වේ. ඉතින් ඔය ටික කරගත්තත් මේ ධර්ම විනය බබලනවා. එක රහතන් වහන්සේ කියන්නේ බීමලා හරියට මේ ටික දේශනා කරන ඔය කියන පිරිස රහත් වෙනපත් වෙන මහා කාලයක් යන්නේ. මේ පිනෙන් අලු කට්ටියක් නෙමෙයි මේ අපි. මේ පින හොඳට තියෙන කට්ටියක්. ඉතින් මේක හරියට අවබෝධ කරගන්න ඕනේ. මේ මේ කියන ධර්මයේ 100 වතාවක් ඇහුවනම් 101 වෙනි වතාවේ අදුම තමයි සෝතාපන්න ඵලයවත් තියෙනවා. කොහෙද ඉතින් අහන්නේ? කවුද අහන්නේ? බර්ත්ඩේ පාටි කිව්වනම් ඉතින් එන්නේ කොහෙද? කෙන්ඩෝල ඉඳලා එන්නේ. නේද? බර්ත්ඩේ පාටියක් දිනවා අපි යන් මේ අහලා. ඉතින් ඇවිල්ලා මෙතන කිසිම මේ රාගයෙන් මත් වෙලා, ද්වේෂයෙන් මත් වෙලා, අනිත් රාගයෙන් මත් වෙලා හොඳට බීලා මේවා කළා අර ගෑණිගේ ඇඟේ වැදුනා කියලා මේ මිනිහා මේ මිනිහට ගාලා ඊට පස්සේ ද්වේෂය ඇවිල්ලා නේද? මහා විනාශයක් කරගෙන ගෙදර යනවා. පුටු පොලේ ගහගෙන පොලිසියෙන් ඇවිල්ලා කූරුවට දාලා ඒ ඔක්කොම ගෙන ගෙදර යනවා. ඉතින් ඔටිය කරන්න කෙන්ටෝල ඉඳලා නැත්නම් තව කොහේ බර්මින්ගහම් වල ඉඳලා මෙහෙ එනවා. ඈ අල්ලමු ගෙදර කාට කියනවා? අපේ ගෙදර බණක් තියෙනවා, එනවද මේ පැත්තට ඇවිල්ලා යන්න කියලා. නෑ මම මේ මේ වටියක් අමාරුයි අද ඊළඟ දවසේ. ඔබ තමයි තමයි. ඉතින් ඔබ පින නැති කම වෙන මොකුත් නෙමෙයි. තනි කර පින නැති කම. දෙවරුන්ට ඉතින් ඕක හරීම chance එකක්. දෙවිවරු නම් ඉතින් කෝටි ගානක් ඇවිල්ලා මේවා අහගෙන ඉන්නවා. මොකද හොඳයි කියලා අරගෙන ගිය දේ හොඳ නැති බව දැන් ටික ටික තේරෙනවා ඇති. දිව්‍ය ලෝකේ හොඳයි කියලා පින් කරලා පින් කරලා පින් කරලා දිව්‍ය ලෝකේ යන්න බලාගෙන දිව්‍ය ලෝකේ ගිය කට්ටියක් ඉන්නවනේ. දැන් ඉතින් ඔතනත් ඉන්නකොට තේරුම් ගන්න ඕන දෙයක් තියෙනවා. මොකද්ද? මේකත් මේ ඇති දෙයක් නැහැ මෙතන. මේකෙත් කරන්නේ මොකද්ද? ජීවත් වෙන්නේ. ඉතින් මේකත් වැඩක් නැහැ. මේකත් විසි දෙයක් නෙමෙයි, මේකත් අනිසි දෙයක්. මේකත් අපි නැති කරගන්න ඕනේ කියලා හිතාගෙන දැන් ඇවිල්ලා බණ අහනවා. ඉතින් අපිත් ඒ බෝට්ටුවේ ඉන්නේ, උන්වහන්සේලාත් ඒ බෝට්ටුවේ ඉන්නේ. ඉතින් උන්වහන්සේලා අපිට වඩා හොඳ පින් කරලා ඉතින් පින් අද පින භුක්ති විඳිනවා. අපි පින් පව් දෙකම භුක්ති විඳිනවා. බුදුහාමුදුරුවෝ කියනවා ධාතුන් මහා රාජික දෙවිවරු රූපෙන් අග්‍රයි. නමුත් මනුස්ස ලෝකේ ඉන්න මනුස්සයා ප්‍රඥාවෙන් අග්‍රයි කියලා. ඒ කියන්නේ දෙවිවරුන්ට වඩා මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා මිනිස්සයාට. ඒක කරන්න නැති එක තමයි ප්‍රශ්නේ. චතුරාර්ය සත්‍යයත් එහෙමම තියෙනවා, ආරහතංග මාර්ගයත් එහෙමම තියෙනවා, සතර සතිපට්ඨානයත් එහෙමම තියෙනවා. ඔය ඔක්කොම එහෙමද? ඒ කියන්නේ නිවනට යන මාර්ගය එහෙමම තියෙනවා. නිවනත් එහෙමම තියෙනවා. මොකද්ද නැත්තේ? යන්නේ උන්නේ. වීරය වඩන්න වීරවන්තයෝ නැහැ. ඒකයි තියෙන්නේ. ඉතින් වීර නැතුව මේ ගමන යන්න බෑ. හොඳ වීරයක් තියෙනවා. ඒ වීරය වඩන්න වීරයවන්තයෝ නැහැ. ඉතින් තමන් ඉතින් ටික ටික වඩාගෙන යනකොට තමන්ට මේ අවබෝධ වෙයි. ඉතින් එතකොට එතනින් තමන්ගේ නිවන සාර්ථක කරන්න උත්සාහ කරන්න. එහෙනම් ඉතින් ධර්මයේ කතා කරන යද්දී ඔබට ඉතින් මේක දාලා යන්න හිතෙන්නේ නැහැ. ඒකත් එක දෙයක් තමයි මේක තියෙන්නේ. අන්තිමටදී ඔබට සිද්ධ වෙනවා මේ ආන ධර්මයේ තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය අවබෝධ කරගෙන මේ ධර්මයට අතහැරලා දාන්න. හැබැයි දැන් අතහැරලා දාන්න එපා. ඒක හරියට මේ මූවේ ගඟ මැද්ද යනකොට බෝට්ටු එපා කියලා බෝට්ටු අතහැරියා වගේ වෙනවා නේද? තමයි හුලං ගහව ටියුබ් එක යනකොට ගඟ මැද්ද යනකොට හිතුනොත් එමේ අනේ මේ 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 මේකත් මට එපා දැන් කියලා. ඒලා මේ මොකද අර හුලං ටික අරලා දැම්ම මොකද වෙන්නේ? කිලිල මැරෙන්නේ නේද? ඒක කොහොමද බණ කියන්නේ? බණ එපා වෙනවා එන්න තැනට එනවා කියන්නේ කොහොමද? බණ අහගෙන ඉන්නේ ආසාවකින් දැන් මේ ධර්මය අහන්න ආසයිනේ නේද? ඇත්තටම කියලා නිකන් හිතලා බලන්න මෙතන වෙන දේශනයක් තිබ්බනම් එහෙම මෙතන නිදිනේ මිනිස්සුද? නේ වෙන මොකක් හරි දේශ අපි හිතමු ඉතිහාසය පිළිබඳ දේශනයක් කරනවා කවුරු හරි ඉන්න. ඈ ඉතිහාසය පිළිබඳ කියාගෙන කියාගෙන ගියානම් මොන එක පැයක් අහගෙන ඉඳී නේ? හොඳ නේද? එක පැයක් අහගෙන ඉඳී. ඒ පැයෙන් පස්සේ ඉඳන් නිදි තමයි. නමුත් මෙතන දැන් කියන කියන කාරණාවෙන් කාරණාව තමන්ට අවබෝධ වෙනවා. ඒ අවබෝධ වෙනකොට තමන්ගේ රාගය ඡය වෙනවා, ద్వේෂය ඡය වෙනවා, මෝහය
සේවනේ සේවෙනකොට මොකද වෙන්නේ? මහා ආලෝකයක් තමන්ට දැනෙනවා. හරි සිහියෙන් ධර්මය අහගෙන හිටියනම් ඒව තමන්ට පුදුමාකාර ප්‍රබෝධයක් දෙනවා තමන්ගේ හිතට. පැය 10 15 වහගෙන හිටියා. ඉස්සර මෙතන බණ කිව්වේ අතේ ඉඳලා උදේ 3 4 වෙනකම් බණ කිව්වා මෙතන. එහෙම අවස්ථාවල් තිබ්බා. ඉතින් කාටවත් මේ මේ ගෙදර යන්න ඌමනාවක් අරේ මොකුත් නැහැ අහගෙන ඉන්නවා. ඉතින් මේ කතා කරන මමත් කියනවා. මං හැබැයි උදේ ඉඳලා මේ ක්ලාස් කළා නම් එහෙම මට හරි අමාරුයි. තෝ ධර්මයේ කතා කරද්දී කිසිම අමාරුවක් නැහැ. මං දන්නෙත් නැහැ මම මේ මොනවද කියන්නේ කියලා ඔය කියනවා. ධර්ම සමාධියට සම්වැදුනට පස්සේ එතනින් එහාට කතා කරන්නේ මොනවද? ඒ ඔය කියනවා. ඔබ මොනවද දන්නේ? ඒකට අදාළ ප්‍රශ්න කතා කරනවා. එතන මම දන්නේ නැති දේවල් එහෙ ඇදිලා එනවා ඒකට. මේ වේද ඉස්සලා කියපු නැති දහම් කණ්ඩත් ඇදිලා එනවා. ඒක තමයි ධර්ම සමාධිය තියෙන ස්වභාවය. ඉතින් දැන් අනාගාමී වෙච්ච පුද්ගලයා ගැන හිතලා බලන්න. අනාගාමී වෙච්ච පුද්ගලයා මොකක්ද අල්ලගෙන ඉන්නේ? අනාගාමී වෙච්ච පුද්ගලයාට අතරගන්න මෙහෙලා තියෙන ධර්මය. ඒක නිසා තමයි රූපයක් නේ දැන් අරමුණු වෙලා තියෙන්නේ. ධර්මයේ විතරයි අරමුණු වෙලා තියෙන්නේ. දැන් කාමයක් හිතේ නැහැ. ද්වේෂයක් හිතේ නැහැ. තර ධර්මය අතරගන්න බැරුව ගිහිල්ලා සුද්ධ අවාදික බ්‍රහ්ම ලෝකවල උපදිනවා. ඒ ධර්මය අතරගන්න බැරුව අන්තිමට මේක ගිහිල්ලා 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 යම් දැනගෙන ආවට පස්සේ ධර්මයට අතහැරලා දානවා. මට බොහෝ හිසක් තියෙන දෙයක් තමයි මම මේ සිගරට් එක රහල්ලා ඉන්නේ. ඔබ නතර කරන්න බැරුව දැන් මම සතුටු නැන්නේ. ඇත්තටම මට අන්තිම මරණ මොහොතේ ඕක ඊට කියලා උනුවේ. ඉතින් ඒ වෙනුවට මම මේක සෑහෙන්න වෙහෙසෙනවා. ඒක අතාරින්න කියලා. මොකද ඒක අතාරින්න කියලා මම මම මේක හිතාගෙන ඉන්න මට ඒක බවපුත්තකින් ආපු දෙයක්. ඉතින් මම ඒක කර්මයට බාර කරලා ප්‍රමුඛාත්මනා කළා. අන්තිම මොහොත ගැන පමණක් මම මූණ දෙන්නේ කොයි විදිහකට කියලා හිත හදාගන්න කිව්වා. ඒක මේ හරි නෑ නේද? ඔව් දැන් වාසේ දත් ඇහුවා. ඉතින් එදත් මම ඒකට බොහොම සාර්ථක උත්තරයක් දුන්නා. ඉතින් ඔතනදී වෙන්න ඕනේ ඒ දේ තමයි. මොකද්ද? ඔය සිගරට් එක බොන එක. ඔය ඒක බොන්නරි. දැන් ඒක ගැන එලවන්න යන්න එපා. දැන් ඒක ගැන එලවන්න ගියොත් තමන්ට තමන්ගේ මහා ද්වේෂයක් ඇති වෙනවා. ඒක බව පුරුද්දකින් ආව හෝ මොනවා හරි ලොකු පුරුද්දක් තියෙනවා හෝ හරි ඒක එන්න ආරින්න. ඒක පැත්තකින් තියෙන වෙලාව මොකද්ද කරන්න ඕනේ? රාගයට හේතු වෙන, ද්වේෂයට හේතු වෙන, මෝහයට හේතු වෙන දේවල් හොයන්න. ඒ අස්සේ. ඒ රාගයට යම් දෙයක් රාගයට හේතු වෙනවනම් ඒක නවත්ත ගන්න. ද්වේෂයට හේතු වෙනවනම් ඒක නවත්ත ගන්න. මෝහයට හේතු වෙනවනම් ඒක නවත්ත ගන්න. ඔන්න ඔය සතර ඔය කියන කායානුපස්සනාව වඩාගෙන යන්න. ඇත්තටම ඔය කායානුපස්සනාව විතරක් නෙමෙයි. ඔය අනුපස්සනා හැම එකක්ම වැඩනවා මේ කියන එකෙන්. වේදනානුපස්සනාවත් වැඩනවා, චිත්තානුපස්සනාවත් වැඩනවා. ඉතින් තමන් කරන කියන හිතන ඔය තුන ගැන හිතලා බලන්න. දැන් හිතනවා මං දැන් එකක් හිතනවා අරුට ගහන්න ඕනේ. දැන් මොකද්ද හිතුනේ? මේ ආයේ අතන්ට ඇවිල්ලා බලන්න. ටක් ගාලා බලන්න මොකද්ද අරුට ගහන්න ඕනේ. ඒ හිතනකොට මොකක්ද දැන් හිතුනේ? ඈ දේශයක් හිතුනේ. එහෙනම් ටක් ගාලා දැන් හිතනකොට දැන් තමන්ට දේශයක් හිතෙනවා. දැන් ඕකද අද හුරු දෙනවා හිතනවා නෙමෙයි. මොකද හිතන්න ඕනේ? දැන් මට ද්වේෂයක් හිතුණා. දැන් මේ ද්වේෂය හිතුනොත් එම් දැන් මොකද වෙන්නේ මට? මේක හසරට හේතු වෙන්නේ. එහෙනම් මම මේක නවත්ත ගන්නවා. ඒ ද්වේෂය නවත්ත ගන්න. එතන සිහියෙන් ඉන්නේ. Tamanට හිතන දේවල් ගැන සිහියෙන් ඉන්නේ. චිත්තානුපස්සනාව. Tamanට දැනෙන දේ ගැන සිහියෙන් ඉන්නේ. ඈ දැනනවා රිදෙනවා. ඔහිතිතිතර හරියන්නේ නැහැ. සහල්ලුයි. සපත් දැනනවා නෙමෙයි. තමන්ට දෙයක් දැනනකොට තමන් හිතන බලන මොකද්ද මේ දැනෙන්නේ? මට රාගයට හේතු වෙන දෙයක්ද මේ දැනෙන්නේ? මේ මధుරව කනව මරුම වේදනාවයි. දැන් මොකද? ද්වේෂයට හේතු වෙන දෙයක්ද මට මේ දැනෙන්නේ? වේදනාවක් දැනෙනවා. බලන්න එක මේ රාගයටද හේතු වෙන, ද්වේෂයටද හේතු වෙන, මොහොතටද හේතු වෙන? තමන් සිහියෙන් හිතලා බලන්න. එච්චරයි. ඔය සිගරට් එක මොන එක ගැන හිතන්න යන්න එපා. ඒකෙදී ඒ තමන්ගේ ගතිපුරුද්දක් තියෙනවා නම් ඒ ගතිපුරුද්ද එහෙම තියෙන අරින්න තමන් මේ හතර සතිපට්ඨානෙ යෙදෙනකොට දවසක හිතෙන්න පුළුවන් තමන්ටම මේක හිතෙන තමන් මොකයින් කළදයි. සමහර වෙලාවට ඕකත් ඔහොමම තියෙන්නේ. වාසනා ක්ලේශයන් ඉතුරු වෙලා අරහත්ත්වයටපත් වෙච්ච ස්වාමීන් වහන්සේලා ඉන්න ඕනේ තරම්. ඈ සිගරට් එකක් බොන අරහතුන් වහන්සේ කෙනෙක් බිහි වුණා කියලා කියන්නත් පුළුවන් ඊට පස්සේ. ඒක කියන්න බෑ. ඒක අරහතුන් වහන්සේ කෙනෙක් ඉන්න මොකද නම? ඒ අරහතුන් වහන්සේ කෙලින්ම වසන වාදයෙන් මිනිස්සුන්ට කතා කරන්නේ. පිලින්දවච්ච මහරහතන් වහන්සේ කියන බොහොම කරුණාවන්ත අරහතුන් වහන්සේ නම. ඈ
එක දවසක් මේ පාරේ උන්වහන්සේ වඩිද්දි දායක පවුලක ඔහොම දුප්පත් දායක පවුලක ඈ ඒක හරිම දුප්පත් දායක පවුලක් ඉතින් මේ ළමයා බලන් ඉඳදී අනිත් ළමයි ඔක්කොම වලලුකාරයන්ගෙන් වලලු ගන්නවා අරගෙන ලස්සනට වලලු දාගෙන මාල දාගෙන ලස්සනට නට නට ඉන්නවා ඉතින් අර ළමයට අරන් දෙන්න සල්ලි නැහැ ඉතින් අර ළමයා අඬනවා ඉතින් ඒ දෙමාපියන් ඉතින් අරන් දෙන්න සල්ලි නැහැ ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මොකද කරන්නේ මේ අරහතුන් වහන්සේ බොහොම අනුකම්පාවෙන් අර දරුවන්ට කියනවා දරුවෝ අර ලනු අරගෙන එන්න ඈ ඊළඟට ලනුවෙන් මාලයක් හදලා කලට දානවා කලට දාලා උන්වහන්සේගේ සත්‍යක්‍රියා බලයෙන් මොකද වෙන්නේ අරක මහා රත්තරන් පාන ලස්සන මාලයක් බවට පත් වෙනවා ඊළඟට මොකද වෙන්නේ රාජපුරුෂයෝ ඇවිදිනකොට දකිනවා මේ ළමයා කරේ මෙච්චර ලොකු මාලයක් තියෙනවා ඊළඟට හොයලා බලනවා මේ පොහොසත් පවුලකද කියලා නෑ බලනකොට දුප්පත් පවුලක්. එහෙනම් මුන් අනිවාර්යෙන් රාජ භාණ්ඩාගාරේ හොරගම් කළා. ගෙනිලා හිත කතා දාන්න කියනවා පිරිමියාගේ. ගෙදර අයිති කාලේ. කොහොම උන්වහන්සේට ආරංචි වුණා උන්වහන්සේ වඩින රජමාලිගාවට. රජමාලිගාවට බැල්ලා රජුරවන්ට කියනවා මේක කළේ මම. රජුර පිළිගන්න කැමති වෙන්නේ නැහැ. කිනවද මොකද කරන්නේ? රාජමාලිගාවේ බිත්තියට අත දින මුළු රාජමාලිගාවම රත්තරන් පාට වෙනවා. උන්වහන්සේ කීදිලි බලේ. රජුර පිළිගන්න වැඳ වැටෙනවා. අන්න ඒ වගේ මහා කරුණාවන්ත මේ රහතන් වහන්සේ නම. ඒකට මිනිසුන් කතා කරන්නේ කොහොමද? වසලියෝ. මේවරේ. වසලියා කියලා කියන්නේ මේ අද කාලේ වගේ කාලකන්ණිය වගේ වචනයක්. දැන් ඔබලන් කියලා ඈ තෝබම්බුලන් කියලා වගේ. දැන් ඔබට නිකමට කවුරු හරි කිව්වොත් එහෙනම් මේ කාලකන්ණිය නේද? කිව්වොත් එහෙනම් හතේ දින පොල්ලෙන් ගාවගෙන ඔළුව පැල්ලේ. ඉතින් ආ රහතන් වහන්සේ කතා කරන්නේ එහෙමයි. ඇයි? ඕක යනවා බුදුහාමුදුරුවෝ. ඔය කතාව එනවා බුදුහාමුදුරුවෝ කාට මේ පිළිඳ වච්ච මහරහතන් වහන්සේ වසල වාදී මිනිසුන්ට කතා කරනවා කිය. එළයි බුදුහාමුදුරුවෝ දිවසින් දැකලා කියනවා මේ පිළිඳ වච්ච මේ මහරහතන් වහන්සේ කියන්නේ මේ අකාර්මික කෙනෙක් නෙමෙයි. බොහොම කරුණාවන්ත කෙනෙක්. නමුත් මේ වාසනා ක්ලේශයක් ඉතුරු වෙලා තියෙනවා. අතීත සංසාරයක් තිස්සේ ස්වාමියෙක් වෙලා. ඒ කියන්නේ මිනිසුන්ගෙන් වැඩ ගන්න පුද්ගලයෙක් බවට පත් වෙලා ඉඳලා ඒ කාලේ එහෙම කතා කරපු දේ වාසනා ක්ලේශයන් වශයෙන් ඉතුරු වෙලා අද මේ නිවන් දැකලා අරහතන් වහන්සේ බවට පත් වෙලා තාමත් ඒක අතහැරගන්න බෑ ඒ ගති පුරුද්ද. ඒක නිසා මොකද කරන්නේ? තාමත් අර වසල වාදයෙන් තමයි කතා කරන්නේ. නමුත් මොකද වෙලා තියෙන්නේ? අර අතුත් නම් දෙනවා. ඉතින් ඒක නිසා ඔය සිගරට් එක ගැන හිතන්න යන්න එපා. සතර සතිපට්ඨානෙ හිත පීතව ගන්න. තමන්ට රාගය දැනෙනකොට, ද්වේෂය දැනෙනකොට, මෝහය දැනෙනකොට සතියෙන් ඉඳලා ඒක නවත්ත ගන්න. ඔය විඥාණයට ආහාර සපයන එක නවත්තයි. ඒ විඤ්ඤාණ ආහාර සපයනකොට අපේ නපයන එක නැවැත්තුවාම පස්සේ තමන්ගේ අරහත්ත්වය තමන්ට තීරණය කරගත්තා ඊට පස්සේ. කායගත අහන්න දෙයක් නැහැ. මට දැන් සතර සතිපට්ඨානේ කායන පසනාව වැඩිලද? මම දැන් සෝවාන්ද? මම දැන් අනාගාමීද? අහන්න දෙයක් නැහැ. තමන්ට ඒ හැමදේම දැනේ. රාගයේ හේවෙන හේවෙන මොහොතක් ගන්න තමන්ට ඒක දැනෙන්නේ. තමන් ඉතින් ඔයගේ හිතන ප්‍රශ්න තියෙනවා ඉතින් අහලා ඒවා निराකරණය කරගන්න. ඒ නැති දේවල් දැන් ඉතින් ආයි මේ අද ගියාට පස්සේ අද ඉඳලා හිතලා බලන්න මොන හරි දෙයක්. ඒ හිතනකොට තමන්ට මොන හරි ප්‍රශ්න ආවම ඒව කොල්ලෙක් ලියාගෙන ඊළඟ දවසේ එනකොට ඒව අහන්න. මට මෙන්න එහෙම දෙයක් හිතුණා මේක හරිද මේ මිත්‍ය එක නැත්තම් කොහොමද මම මේක හිතන්නේ? ඈ? ක්‍රිය දන්න දන්න විදිහට අපි ඒව විසඳගමු. ඉතින් මම බොහොම සල්ප ප්‍රමාණයෙන් ධර්මයේ දන්නවා. ඉතින් ඒ ධර්මයේ මම දන්න ප්‍රමාණයෙන් ඔබට සංග්‍රහ කරන්න. පුළුවන් ප්‍රමාණය අල්ලගෙන ඉතින් ඒ ටික කොට දාලා. ධර්මයේ දන්න ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ නැහැ ඉතින්. අවබෝධ වෙන්න ප්‍රමාණය තමයි දන්නේ. කටපාඩම් කරගෙන ධර්මයේ මෙහෙම කතා කරන්න බෑනේ නේද? අවබෝධ වෙන ප්‍රමාණය තමයි කතා කරන්නේ. ඒ බමුණු වාදයේ තියෙන්නේ ඔය අනිත්‍ය සංකල්පය. කියන්නේ හැම දෙයක්ම අනිත්‍යයි කියලා ඒගොල්ලෝ පැත්තකට වෙලා භාවනා කරන්නේ. ඔව් අනිත්‍ය ඔය හැමෝටම තියෙන එකම එක දෙයයි. ඒ තමයි මේ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන්නේ. ඉතින් දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා හිතාගෙන හිටියට ඒ නිදහස් වෙන්න අනුගමනය කරන මාර්ගයක් ගැන දන්නේ නැහැ. ඉතින් සමහර හිතනවා මේ සියල්ල වෙන්නේ පෙර කරපු කර්ම නිසා. ඒක නිසා ඒ ටික ඔක්කොම දැන් වින්දාන ඊළඟකේ ඉඳලා සැප කියලා. ඉතින් ඒ වගේ මෝඩ අදහස් වලට බහිනවා. නිගණ්ඨනාද පුත්ත කියන්නේ එහෙම අදහස් වලට බෑපු පුද්ගලයෙක්. ඉතින් මොකද කරන්නේ මේ ගිය සංසාරයත් ඉතින් මහා පාප කර්ම අපි කළා තියෙනවා. ඕවා තමයි දැන් මේ පරිසන්දෙන්නේ යන්නේ. ඒක නිසා ඒ කරපු පාප කර්ම වලට දැන් වන්දිකේවම වෙන්න ඕනේ කියලා හරක් වගේ ඉන්නවා, අලි වගේ ඉන්නවා, මුනි හරක් වගේ ඉන්නවා. ඉතින් ඕවම ඉඳලා මෙරළ යනවා. ඉතින් ගිහිල්ලා ආයෙත් හරක් වෙලා නැව උපදින්නේ. මේ සංසාරේ කරගත්ත පාප ටික ඔක්කොම කියලා ඉවර ගන්න පුළුවන්. සුරංගනා කතාව. ඈ?
සංසාර නෙමෙයි ඉපදිත දවසේ අද මේ වෙනකම් කරපු පාප කර්ම ටික කරලා තව අවුරුදු තව ආත්ම 25 30ක් උපදින්න වෙනවා. ඒ තරම් මහා පාප කර්ම ටික අපි කරලාද මේ ටික? බොරු නම් කීයක් කියලා? හේලම් කොච්චර කියලා? පවුල් කොච්චර කඩා ඊරෝනේද? සමහර ජොලියටත් කරනවා. ඒක නිසා ඉතින් අද ඉඳලා බලන්න මේ සතර සතිපට්ඨාන හේත පිටෝ ගැන කතා කරමු. වචනයක් කතා කරන්න ඉස්සෙල්ලා හිතලා බලන්න මේ රාගයට ජය වෙනවද මෝහයට ජය වෙනවද කියලා. එතකොට දැන් තමන් දන්නවා මේක මේ රාගයට මේ හරියන දෙයක්. මේක නිසා මම මේ කතා කරලා හරියන්නේ නැහැ. මේක නිසා ද්වේෂය උපදිනවා මම මේ කතා කරලා හරියන්නේ නැහැ. මේක නිසා මේ පවුල කැඩෙනවා මම මේ කියලා හරියන්නේ නැහැ. එතකොට තමන් ගැතින් කේලම් කිය වෙන්නේ නැහැ, පරුස වචන කිය වෙන්නේ නැහැ, හිස් වචන කිය වෙන්නේ නැහැ. ඉතින් ඒක දස අකුසලෙන් තමන් වෙන් වෙනවා. දස අකුසලෙන් වෙන් වෙනවා කියලා කියන්නේ රාගය, ද්වේෂය, මෝහය ජය වෙලා ගිහින් ඉවරයි. විඥාණයට ආහාර සපෙන්නේ නැහැ. හද්දවසක් ගියා විඥාණය නිරාහාරව හද්දවසක් තිබ්බා විඥාණය මැරලා ගියා. පැඩේ ඉවරයි. ඉතින් ඕක තමයි කරගන්න. ඒක නිසා ක්‍රමක්‍රමයෙන් ඔතනට ලං වෙන්න. ඒක තමයි කරන්න තියෙන්නේ. ඉතින් මේ අවසාන වශයෙන් උත් මට කියන්න දෙන ඉතින් මේ කියපු ධර්ම කාරණා ඔඩොක්කුවේ දාගත්ත මේ දානිසික වගේ නැගිට දැනකට මෙතන හරලා යන්නත් එපා. ගිහිල්ලා ඔක මේ අර ගල්බොඩකට දාන්නත් එපා. නැත්තම් කොහේරි පෙට්ටි එක දාලා වහලා දියන්නත් එපා. ඉතින් ගත්ත ටික අවබෝධ කරගත්තා නම් ඒකෙ තුල හැසිරෙන්න උත්සාහ කරන්න. තමන් ඒ තුල හැසිරෙනකොට හැසිරෙනවද හැසිරෙනකොට තමන්ටම තේරෙයි කොච්චර තමන්ට සෑහලුවක් වෙනවද කියලා ජීවිතේ. මේ කියන්නේ සැපට මගක් මිසක් දුකට මගක් නෙමෙයි. ඔබ අනුගමනය කරන්නේ දුකට මගක්. මේ කියන්නේ සැපට මගක්. සැප හොයන අතර අග්‍රස්ථානයේ ඉන්නේ බුදුහාමුදුරුවෝ. රජ සැපත් මදි වුණා. ඔච්චර සැප තිබිච්ච මනුස්සයට ඒකත් මදි වුණා. තව සැප හොයන්න කියලා දුක් දුන්න හරියට පුළුවන් තරම් පොඩි පොඩි උමනාවක් තියෙනද සැප හොයන්න. ඒක හිතන බලන්න. මේ කොච්චර සැප තිබ්බත් වැඩක් නැහැ නේ. මම මහලු වෙනවනම් මම ලෙඩ වෙනවනම් මම මැරෙනවනම් කියලා හිතුවා. ඒ තුනෙන් වෙන් වෙන්න පුළුවන් නම් මේක කළා කියලා මොකද අතීතේ පුදුම සැපක් නේ දුකක් නේ සරිදෙට දුන්නේ නේද? නොකානොබි ඉඳලා ඈ දියයට ඉඳලා හුස්ම හිර වෙනකන් ඉඳලා සුද ඇවිල්ලා ඈ මේ තල්ලැට වලින් ඔක්කොම එක්සෙට් කේස් ගහගානේ අයින් කරලා දාලා මේ තල්ලැට ඇත්තිලා අදිනවා මේ. මේ මහා වේදනාවක් පරිලිප දීලා ඈ අසූ සද්දුන්ගේ අසූචි කාලා තමන්ගේ අසූචිත් වලදලා අන්තිමට පුදුම දුකක් දුන්නේ හරියට. ඒ මොකටද? අර තුනෙන් දෙරේ. විදියක් තියනවද කියලා බලන්න. එහෙනම් සැප හොයන්න උනතර අග්‍රස්ථානේ නෙමෙයි දුන්නාසෙ ඉන්නේ. එහෙනම් මේ අපි හොයන්නේ සැප මේ විඳින්න දුක. ඉතින් සැප හොයන්න ඔය දුක් විඳින එක නවත්තලා පොඩ්ඩක් අර පැත්තට ඔළුව දාලා බලන්න. ඉතින් ඒ බලනකොට තමන්ට මේක අවබෝධ වෙයි. ඒ අවබෝධයම තමයි ඉතින් ඔබට ලැබිච්ච ලොකුම ත්‍යාගය. තේත් එක්කම බලන්න තමන් මේ තමන්ට යම් මොහොතක් පොඩි දෙයක් කරේ අවබෝධ වුණා නම් ඔන්න ඔය අවබෝධ වෙච්ච දේ තව කෙනෙකුට ලබා දෙන්න උත්සාහ කරන්න. ඒක තමයි නියම කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන්නේ. තමන්ට පුළුවන් මේ වගේ දේවල් සංවිධානය කරන මේ ධර්මයේ ප්‍රචාරය කරන්න. මේ ධර්මයේ ප්‍රචාරය කරන එක හරීම පින හරීම කුසලයක්. ඒක නිසා ඒ දේවල් කරන්න. ඉතින් අද මේ ස්ථානයේදී මේ ඔබතු හැමෝටම කතා කළා. ඔබට ආහාර පාන වලින් සංග්‍රහ කළා. මේ ගෙදර ඉන්න පිරිස් ඈ එතකොට මේ සීළු පිරිස් එකතු වෙලා දේවල් සංවිධානය කළා. මේ සංවිධානය කළේ ඉතින් ලොකු පුණ්‍ය කර්මයක් කරගන්න. මේවා මහා පුණ්‍ය කර්ම. මොකද මෙතන කතා කරන්නේ වල්පල්ලි මේ මෙතන කතා කරන්නේ සද්ධර්ම. එයා හැමදෙස්සම කියන්නේ ඒකයි මේ ධර්මයේ ශ්‍රවණය කරන දෙවිවරු වඩිනවා. ඒ දෙවි වඩිම දෙවිවරු පුදුම විදියට ආශිර්වාද කළා නම් මේ නිවසියන්. අපිට මේ ධර්මයේ අහන්න මේ මෙච්චර ලාභයක් අපිට ලැබුණේ මෙන්න මේගොල්ලෝ නිසා අපි ආශිර්වාද කරනවා කියලා ඒගොල්ලන්ට මොනවද ප්‍රශ්නයක් කියන වෙලාවට ඔන්න දෙවියන් අඬ ගහලා කියන්නේ. මම මේ විදිහට ධර්මයේ ලෑස්ති කරලා තියෙනවා මේ ධර්මයේ මිනිසුන් දහන්න සලස්සලා දෙනවා ඔබ වහන්සේලාට එළ මේ ධර්මයේ අහනවා. මට මේ වෙලාවේ මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා ඔබ වහන්සේට පුළුවන් නම් මට ඒකට පිට වෙන්න. පූජාවට තියන්න දෙයක් නැහැ දෙවිවරු පැනලාවිල්ලා උදව් කරයි. මොකද දෙවිවරු හරි කැමති කළගුණ සලක. ඒක නිසා ඔබට ඔබගේ නිවසේ මේ වගේ ධර්ම සාකච්ඡාවල් තියන්න පුළුවන්. තමන් ඉන්න මේ දන්න මිනිසුන්ට කතා කරලා ඒ මිනිසුන්ට ධර්මයේ බින්දුවක් අහන්න සලස්සලා දෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් තමන් කරගෙන යන්න තමන් ධර්මය අවබෝධ කරගන්න ඒකයි වෙන්නේ. ඉතින් අපි දැන් මම හිතන්නේ පැය 3මාරක් විතර තිස්සේ ධර්මයේ කතා කළා. පැය 3මාරක් ඔබ ඉඳගෙන හිටියමයි වෙන්නේ නැති. ඉතින් ඒ ධර්මයේ යම් තාක් දුරකට හරි අවබෝධ වුණා නම් මෙතනින් යාට අදිස්ථාන කරගන්න මම මේ ධර්මයේ තව තවත් අවබෝධ කරගන්නවා. මේ ධර්මයේ මගේ දරුවන්ටත් මම අවබෝධ කරලා දෙනවා.
තමන්ගේ දරුවන්ට තමන් ආදරේ නම් කරන්න ඕනේ ඒදී. මේ ධර්මයේ තමන්ගේ දරුවන්ටත් බින්දුව බින්දුව හරි අවබෝධ කරලා දෙන්න. කොහොම තමන් මැරෙනවා වගේම දරුවොත් මැරිලා යනවා. තමන් අපායෙ උපදිනවා නම් තව දරුවොත් ඔහොමම තමයි. තමන් අපායෙ මේරෙන්න දඟලනවා නම් මුලින්ම ඉතින් උදව්වක් විදිහට කරන්න ඕනේ කාටද? දරුවන්ව අපායෙ මේරෙන එක නවත්තන්නේ. ඉතින් උත්සාහ කරලා බලන්න. දරුවා ඉංජිනේරුවෙක් වුණත්, දොස්තර කෙනෙක් වුණත් අපායෙ උපදින එක නවත්තන්න බෑ. ඒ ඔක්කොම ලෞකිකයි, ලෝකෙට ඇති දේවල්. ලෝකෙන් එතන වෙන්න ගියොත් විතරයි ඕයෙන් නවතින්න පුළුවන්. බොහෝ වෙලාවත් ධර්මයේ සාකච්ඡා කළා, ධර්මයේ දේශනා කළා, ධර්මයේ ශ්‍රවණය කළා, මහත් වූ කුසලයක් රැස් කරගත්තා. ඒ රැස් කරගත්තා වූ කුසලය මේ ශාසනයත් අභිවත් රටත් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍යරාජ සමයන් වහන්සේට අනුමෝදන් කරමු. මේ අනුමෝදන් සතුටු වන්නා වූ දෙවියෝ බලාපොරොත්තු වෙන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියන දෙවියන්ට පින් අනුමෝදන් කරන්න. ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාසත්තාච බුම්මත්තා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු දේතනං ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරන් රැක්කන්තු මම් පරන්ති. ඒ වගේම තම තමයි නමින් ජම්මාන්තරගතව හඳුනා වූ ඥාතීත මිත්‍රාදීන් ඉන්නවනම් මේ 91 කල්පයකදී මෙහා ඉන්නා වූ සියලුම ඥාතීත මිත්‍රාදීන් තමන් විසින් අනුග්‍රහයන් කරන්නා වූ පින් අනුමෝදන් වෙන හේතු වාසනාව තියෙනවා. තමන්ගෙන් යම් කිසි අවඩක් සිද්ධ වුණා නම්, වැඩක් සිද්ධ වුණා නම් හෝ මොනවාම හෝ දෙයක් සම්බන්ධකමක් තියෙන ඥාතිවරයෙක් හෝ හිතවතෙක් ඉන්නවනම් අපි විසින් මේ කරගත්තා වූ මේ සියලුම පින් ඒ ඥාතීත මිත්‍රාදීන් අනුමෝදන් වේවා. ඒ අනුමෝදනාන් සතුටු වන්නා වූ ඒ ඥාතීත මිත්‍රාදීෝ බලාපොරොත්තු වන්නා වූ බෝධියකින් උතුම් වූ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා මළගිය ඥාතීන්ද පින් අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා, ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හන්තු ඥාතයෝ. ඒ වගේම තම තමගේ මේ රැස් කරගත්තා වූ කුසලන් මේවට තමයි කියන්නේ පින්වතුනි පාරමිතා කියලා. ධර්මය අවබෝධ කරගන්න උත්සාහ කරන වාරයන් ගන්නට තමයි පාරමිතා පිරෙන්නේ. ඒක නිසා තමයි මේ ප්‍රඥා පාරමිතා පුරාගෙන යන්නේ. යම් මේකින් මේ ආත්මෙදි අවබෝධ කරගන්න බැරිනොත් ඊළඟ ආත්මෙ හරි පුළුවන්. මොකද පාරමිතා තමයි මේ පිරෙන්නේ. ඒක නිසා තමයි පාරමිතා වලින් අඩුවක් පාඩුවක් තියන අය නෙමෙයි. ඒක නිසා මේවා පාරමිතා වෙනවා. මේ ආත්මෙදි මේ නිවන් අවබෝධ කරගන්න මේවා මහෝපකාරී වෙනවා. ඒක නිසා අපි විසින් රැස් කරගත්තා වූ මේ සියලුම පින්බලේ සියලුම කුසල් දෙනේ මේ සම්බුද්ධ ශාසනය තුළදීම මේ උතුම් වූ නිර්වාණ සාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙනවා. සියලු දෙනාට තෙරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්නේ